සුබ දවසක්. අපි දැන් කතා කරන්නේ 2013 අපිට ආපු පිරිවැය පරිමාණලාභ විශ්ලේෂණයට අදාළ ප්‍රශ්නයට කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක. ඉතින් මේ ගාන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් බලමු මේ පිරිවැය පරිමාණලාභ විශ්ලේෂණයට අදාළව ගැටලු විසඳද්දී අපි අවධානය යොමු කරන්න ඕනේ කරුණු. ඉතින් පළවෙනි එක තමයි අපිට දීලා තියෙන ගානේ පිරිවැය ඒකකය සොයාගත යුතුයි. මේ පිරිවැය ඒකකය කියන්නේ පිරිවැය උපදින ස්ථානය. අපි උදාහරණයක්මගින් මේක පැහැදිලි කරගන්න ඕන. ඉතින් අපි හිතමු පාන් හදන බේකරියක්. මේ පාන් හදන බේකරියේ සම්පූර්ණ පිරිවැයන් උපදින්නේ ඒ බේකරියේ පාන් හදන නිසා. ඉතින් යනු ඒ බේකරියේ පිරිවැය එකකය තමයි ඒ එක පාන් ගෙඩිය. මොකද පාන් හදද්දී තමයි ඒ අදාළ සියලු පිරිවැයන් උපදින්නේ. සහ පිරිවැය එකකය හඳුනාගත්තට පස්සේ ඒ පිරිවැය එකකයට අනුව පිරිවැයන් වල හැසිරීම මත විචල්‍ය පිරිවැයන් සහ ස්ථාවර පිරිවැයන් අපි හඳුනාගන්න ඕනේ. විචල්‍ය පිරිවැයන් කියන්නේ පිරිවැය ඒකකයේ නිෂ්පාදනයට සමානුපාතිකව ඒ වටිනාකම අඩුවන හෝ වැඩිවන පිරිවැයන්. හැබැයි ස්ථාවර පිරිවැයන් කියන්නේ මේ පිරිවැය එකකයේ නිෂ්පාදනය අඩු වුණත් වැඩි වුණත් වටිනාකමේ වෙනසක් වෙන්නේ නැති පිරිවැයන්. සහ ඊට පස්සේ අපි කරන්න ඕනේ ප්‍රශ්න වලට අදාළව මේ ගැළපෙන පිරිවැය පරිමාණ ලාභ සමීකරණ ආදේශ කරගෙන ඒ අදාළ ගැටලු විසඳන එක. ඉතින් අපිට දීලා තියෙන ගාන තමයි රොෂාන් විසින් ඔහුගේ සුඛෝපභෝගී මෝටර රථය යොදාගෙන මේ විවාහ මංගල උත්සව සඳහා රථවාහන කුලියට දීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මේ මෝටර රථය සඳහා ඇස්තමේන්තුගත වියදම් අපිට දීලා තියෙනවා. වාර්ෂික රක්ෂණ රුපියල් 58,000, වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තු රුපියල් 8,000, මාසික පිළිසකර කිරීම හා නඩත්තු වියදම් රුපියල් 5,000, වාර්ෂික ෂේ රුපියල් 105,000, රියදුරුගේ වැටුප මාසකට රුපියල් 9,000 සහ කුලී ආදායමින් 10%, පෙට්‍රල් වියදම කිලෝමීටරයකට රුපියල් 20,000, වාර්ෂික පරිපාලන වියදම් රුපියල් 50,000 සහ මෝටර රථ කුලී ආදායම කිලෝමීටරයකට රුපියල් 100,000. ඉතින් අපි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ කතා කරපු විදිහටම අපිට මේ දීලා තියෙන ව්‍යාපාර අවස්ථාවේ පිරිවැය ඒකකය සහ පිරිවැය ඒකකයට අදාළව විචල්‍ය පිරිවැයන් සහ ස්ථාවර පිරිවැයන් මුලින් හඳුනගෙන ඉන්න ඕනේ. ඉතින් මේ ගානේ පිරිවැය ඒකකයේ විදිහට අපිට කිලෝමීටරයක් කියන එක අඳුනගන්න පුළුවන්. මොකද මේ අදාළ ව්‍යාපාරයේ සියලු වියදම් උත්පාදනය වෙන්නේ ඒ අදාළ වාහන කිලෝමීටර ගණන් දුවද්දී. ඉතින් යනු කිලෝමීටරයකට අදාළව අපිට වෙනම දීලා තියෙන පිරිවැයන් අපි විචල්‍ය පිරිවැයන් විදිහට අඳුරගන්න ඕනේ. ඉතින් මෙතන පෙට්‍රල් වියදම දීලා තියෙන අපිට පැහැදිලිවම කිලෝමීටරයකට රුපියල් 20,000 කියන එක. හැබැයි ඒක විතරක් නෙමෙයි විචල්‍ය පිරිවැය විදිහට අපි හඳුනගන්නේ මෙතනදී මේ රියදුරු වැටුපේ මාසකට රුපියල් 9,000 කියන එක ස්ථාවර පිරිවැය. මොකද අපි මොකද කිලෝමීටර කොච්චර දිව්වත් අපි රියදුරුට ඒක ස්ථාවරව මාසෙ රුපියල් 9,000ක් විදියට දෙන්න ඕනේ. හැබැයි මේ කුලී ආදායමෙන් 10%ක් කියලා කියන එක විචල්‍ය පිරිවැය. මොකද කුලී ආදායමෙන් 10%ක් කියන්නේ ඒ අදාළ රියදුරු ඒ කිලෝමීටර ගන්න දුවද්දී තමයි ඒකට 10%ක් තමයි ඒ අදාළ රියදුරුගේ වැටුපට එකතු වෙන්න ඕනේ. අන්න ඒක නිසා මේ රියදුරුගේ වැටුප විශේෂයි. මොකද මේ රියදුරුගේ වැටුප ස්ථාවර පිරිවැය කොටසකින් සහ විචල්‍ය පිරිවැය කොටසකින් සමන්විත වෙන නිසා. සහ ඊට අමතරව වාර්ෂික රක්ෂණය, වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තු, මාසික පිළිසකර කිරීම හා නඩත්තු වියදම්, වාර්ෂික ෂය සහ පරිපාලන වියදම් මේ ඔක්කොම අයිති වෙන්නේ ස්ථාවර පිරිවැයට. ඉතින් අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැය ආවරණය කිරීමට ධාවනය කළ යුතු කිලෝමීටර ගණන සහ වර්ෂයක් තුලදී ව්‍යාපාර රුපියල් 350,000ක ලාභයක් අපේක්ෂා කරන්නේ නම් ධාවනය කළ යුතු කිලෝමීටර ගණන. ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැය ආවරණය කිරීමට ධාවනය කළ යුතු කිලෝමීටර ගණන කියන්නේ මෙතනදී මේ පිරිවැය ආවරණය වෙනවා. හැබැයි පිරිවැයට වඩා ලාභයක් උත්පාදනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුළු ආදායම මුළු පිරිවැයට සමාන වෙනවා. ඉතින් මෙතනදී අපිට හොයන්න කියන්නේ සරලවම සමච්ඡේද ලක්ෂය. මොකද මේ සමච්ඡේද ලක්ෂයේදී තමයි මුළු පිරිවැයට මුළු ආදායම සමාන වෙන්නේ. ඒ කියන්නේ සමච්ඡේද ලක්ෂයේදී ලාභයක් හෝ අලාභයක් වාර්තා වෙන්නේ නැහැ. ඉතින් මේ සමච්ඡේද ලක්ෂය අපි හොයන්නේ මුළු ස්ථාවර පිරිවැයෙන් දායකය අඩු කරලා. ඉතින් මේ මුළු ස්ථාවර පිරිවැය හොයද්දී අපිට වාර්ෂික රක්ෂණය දීලා තියෙන 58,000, ආදායම් බලපත්‍ර ගාස්තු 8,000, පිළිසකර හා නඩත්තු වියදම් මාසිකව තමයි 5,000 දීලා තියෙන. අපි ඒක වාර්ෂිකව ගන්න ඕනේ 60,000ක් විදියට. ෂය ලක්ෂ 5ක්, පරිපාලන වියදම් වාර්ෂිකව 50,000ක් සහ රියදුරුගේ වැටුපක් තියෙන්නේ මාසිකව 9,000ක් විදියට. අපි ඒක 12න් වැඩි කළා.
108,000ක් විදියට වසරට ගලපන්න ඕනේ. ඒ අනුව මුළු ස්ථාවර පිරිවැය එනවා 784,000ක්. ඉතින් මෙතන දායකය හොයද්දී අපි කිලෝමීටර එක ආදායමෙන් එකක විචල පිරිවැය අඩු කරන්න ඕනේ. කිලෝමීටර එක ආදායම අපිට පැහැදිලිවම දීලා තියෙනවා රුපියල් 100ක් විදියට. සහ ඒකක විචල පිරිවැය හොයද්දී ඉන්ධන කිලෝමීටර එකට 20ක් කියලා පැහැදිලිවම දීලා තියෙනවා. සහ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රියදුරුගේ වැටුප, ඒ කියන්නේ කිලෝමීටරයකින් 10% අපි රියදුරට ගෙවන්න ඕනේ. ඉතින් ඒකත් විචල පිරිවැය විදියට තමයි අපි හඳුනාගත්තේ. ඒ අනුව ඒකක විචල පිරිවැය රුපියල් 30ක් වෙනවා. ඉතින් මේ ඒකක දායකය 100ෙන් 30ක් අඩු වුණාම 70ක් විදියට අපිට සටහන් කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව මුළු පිරිවැය ආවරණය කිරීමට ධාවනය කළ යුතු කිලෝමීටර ගන්න මුළු ස්ථාවර පිරිවැය 784,000යි, දායකය 70යි. ඒ අනුව 11,200 කිලෝමීටර ධාවනය කරන්න ඕනේ මේ මුළු පිරිවැය ආවරණය කර ගැනීමට. අපෙන් ඊළඟට අහන්නේ වර්ෂය තුලදී 350,000ක ලාභයක් අපේක්ෂා කරන්නේ නම් ධාවනය කළ යුතු කිලෝමීටර ගන්න. ඉතින් අපේ පිරිවැය පරිමාලාප විශ්ලේෂණයේදී අපේක්ෂිත ලාභයක් දීලා තිබ්බොත් මේ අපේක්ෂිත ලාභය ළඟා කර ගැනීමට ඒ කරන්න ඕන නිෂ්පාදන එක ගන්න හොයන සූත්‍රයක් දීලා තියෙනවා. ඒ සූත්‍රය තමයි මුළු ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරලා ඒක දායකයින් බෙදන එක. එනු මුළු ස්ථාවර පිරිවැය 784,000 අපි හොයාගත්ත එක සහ අපේක්ෂිත ලාභය 350,000 ඒකක දායකයත් අපි හොයාගත්ත 70යි. එනු 784,000යි 350,000 එකතු කරලා 70ෙන් බෙදුවම වර්ෂය තුලදී 350,000ක ලාභයක් අපේක්ෂා කිරීමට ධාවනය කරන්න ඕනේ කිලෝමීටර් 16,200ක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි 2013 ආපු පිරිවැය පරිමාලාප විශ්ලේෂණයට පිළිතුරු සාකච්ඡා කරන්නේ.